මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ වේගවත් පෝෂණීය පැහැපත් සමක් සඳහා ඕවි. අතීතයේ පටන් අපේ කාන්තාවන් තමන්ගේ රූපේ ලස්සන කරගන්නට විවිධ ස්වභාවික දේවල් භාවිතා කරා. නමුත් අද වන විට අපි ගත කරන මේ කාර්යබහුල ජීවන රටාවත් එක්ක අපිට ස්වභාවික අමුද්‍රව්‍ය ඒ විදිහටම භාවිතා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නමුත් අද දවසේදීත් මේ සෝදානම් වෙන ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරපු ඒ වගේම ඔබේ සමට පෝෂණීය පැහැපත් බවක් ගෙන දෙන වෙළඳපළේ තියෙන බොහොම හොඳ නිෂ්පාදනයක් වන ඕවේ නිෂ්පාදන පෙළ පිළිබඳව කතා බහ කරන්න. විශේෂයෙන්ම ඕවේ නිෂ්පාදන පිළිබඳව කතා බහ කිරීමේදී නිරන්තරයෙන්ම රූපලාව ශිල්පීන්ගේ පාරිභෝගික ඔබේ පැසසුමට ලක්වන නිෂ්පාදනයක් විදිහට මේ නිෂ්පාදනය හඳුන්වා දෙන්නට පුළුවන්. එහෙමනම් අද දවසේදීත් නවක රූපලාවන්‍ය ශිල්පිනියක් වගේම අපේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියකුත් මේ කතා බහට එකතු වෙලා ඉන්නවා. බොහොම ආදරෙන් උන් දෙදෙනාම පිළිගන්නවා ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනි ශහන පෙරේරා. ආයිබෝන් ඔබට සුබදැසන. සුබදැසන. ඒ වගේම තමයි අපිත් එක්ක එකතු වෙනවා රූපලාවන්‍ය ශිල්පිනි මනිෂා කන්තිකුඹුර. ආයිබෝන් ඔබට සුබදැසන. ආයිබෝන් සුබදැසනක්. ශහන දැන් රූපලාවන්‍ය ගැටලු පිළිබඳව කතා බහ කිරීමේදී සම්බ සම්බන්ධව අපිට විවිධාකාර ගැටලු තියෙනවා. ඒ අතරින් විශේෂයෙන්ම මේ ලපකැලල් කුරුලෑ ලපකැලල් කියන්නේ බොහෝ දෙනෙක් අද වෙන විට මුහුණ දෙන ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මම ඔබෙන් අහන්නට කැමති මේ බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් එහෙමත් නැත්නම් කුරුලෑ නිසා ඇති වුණ මේ ලපකැලල් අපිට ඕවේ නිෂ්පාදන පෙළ භාවිතා කළ නිවැරදි විදිහට ඒ ලපකැලල් වලට විසඳුම් ලබා ගන්න පුළුවන්ද? ඔව්, කෙටියෙන්ම කියනවා නම් ඔව් අනිවාර්යයෙන්ම පුළුවන්. මොකද ඒකට හේතුව තමයි අපි දන්න අපි කෙමිකල් වලින් ගහන්නේ ලෝකයක තමයි දැන් ජීවත් වෙන්නේ. ඉතින් ඒක නිසා බොහෝ දුරට දුවනවා අපි කිමිකල් පසුපස ඉක්මන් විසඳුම් බලාපොරොත්තු වෙන. හැබැයි එතනදී අපි අනිවාර්යයෙන්ම අසරණතාවයට පත් වෙනවා. ඒ වගේම තමයි අපි බොහෝ අවස්ථාවලදී අපේ මුහුණ කියන කැඩපත විනාශ කරගෙන බොහෝ දුකීත වූ තත්ත්වයට පත් වෙන අවස්ථාත් අනන්තයි. ඉතින් ඒක නිසා කිමිකල් වලින් මිදුණු බොහෝ ස්වභාවික නිෂ්පාදන රහසක් අඩංගු වෙලා තියෙන ඕවි නිෂ්පාදන තුළින් අපිට අනිවාර්යයෙන්ම පුළුවන් ඔබේ මූණේ පිම්පල්ස් මාක්ස් ඇවිල්ලා තියෙනවා නම්, පිම්පල්ස් තියෙනවා නම්, බ්ලැක් හෙඩ් වයිට් ඒ විතරක් නෙමෙයි, අපි සාමාන්‍යයෙන් දන්න දෙයක් නෙමෙයි පිග්මන්ටේෂන් එකක් අයින් කරගන්න බැහැයි කියලා. පිග්මන්ටේෂන් එකක් පවා අයින් කර ගැනීමේ සුවිශේෂ හැකියාව තියෙනවා. එතකොට අපි මේ හැම දෙයක්ම අයින් වෙලා අපේ මුහුණ සුන්දර වුණත් වැඩක් තියේද? අපි රෝගී පුද්ගලයෙක් නම් අපි ඉතා නිරෝගීව ඒ ලස්සනත් එක්ක ජීවිතේ භුක්ති විඳීමේ සුවිශේෂ හැකියාවක් ඕවි රේන්ජ් එකේ තියෙනවා. ඕවි රේන්ජ් එක කියලා කියන්නේ ට්‍රේන් වන් හිසකෙස් සමනීය පුදු සමග ඒ එක්කම සර්ව ද්‍රේහයටම අවශ්‍ය නිරෝගී පෝෂණය ලබා දීමේ සුවිශේෂ හැකියාව ඕවි රේන්ජ් එකේ සියලුම නිෂ්පාදන තුළ තියෙනවා. ඔව්, විශේෂයෙන්ම දැන් මේ කැලල් තියෙන කෙනෙකුට ශහන බොහෝ වෙලාවට ඔවුන් මානසික පීඩනයට ලක් වෙලා තියෙනවා. ඔවුන් යම්කිසි නිෂ්පාදනයක් භාවිතා කරන්නේ කැලල් බොහොම ඉක්මනින් ඉවත් කරගන්න. ඒ නිසා අපි කතා බහ කරමු මේ ඕවි නිෂ්පාදන භාවිතා කල එවැනි කලල් ඉවත් කරගන්නට අපිට කොයිතරම් කාලයක් ගත වෙනවද? ඔව්, ඒක තමයි මුල ආරම්භයේදීම කිව්වේ අර කිමිකල් පසුපස දුවාගෙන යනවා හරි ඉක්මනින් මේ තමුන්ට තියෙන ඒ ලැප කැලල් ඉවත් කර ගැනීමට. හැබැයි ඉතින් චුට්ටක් නවත්තලා බලන්නකො ඒ ලැප කැලල් වලට ගාපු ක්‍රීම් එක මොකද වෙන්නේ කියලා ඉවර වෙලා. ඒ ලැපේට වඩා ලොකු ලැපයක් අනිවාර්යයෙන්ම ඔබේ මුහුණ මත එනවාමයි. එකක් ඒ තිබිච්ච ලැපේ නැවත මතු වෙනවා, අනිත් එක තමයි කිමිකල් වලින් එන ආසාදන වලින් ලැබෙන ඒ ආසාදනය නිසා පිට දාන පැචිතික නිසා අර ඉක්මනින් දුවන්න ගිහිල්ලා වෙච්ච දේ කොහොමද කියලා වෙලා චූට්ටක් නවත්තලා බැලුවොත් තෙමේ. හැබැයි ඔබට තියෙනවා නම් පිම්පල්ස් එවිලින් ඇවිල්ලා මාක්ස් එහෙම නැත්නම් බ්ලැක් හෙඩ් වයිස් එත් තියෙනවා නම් නැත්නම් පිම්පල්ස් තියෙනවා නම් මං කියන්නම් කොහොමද අපේ නිෂ්පාදන තෝරගන්නේ කියලා ඉවර වෙලා. ඔබට පිම්පල්ස් මාක්ස් නම් තියෙන ස්කින් එක අනු අපේ ෆේස් වොෂ් තියෙනවා, ෆේස් වොෂ් තුනක් තියෙනවා මං කියන්නම්. එකක් තියෙනවා අධික තෙල් සැති සමට තියෙන අපේ මින් ෆේස් වොෂ් එක, ඊළඟට නෝමල් ස්කින් එකට තියෙන අපේ ලෙමන් ෆේස් වොෂ් එක, ඊළඟට ඔබේ හැම අධික ලෙස විජලිලා නම් අපේ රෝස් ෆේස් වොෂ් එක තියෙනවා, ඊළඟට අපේ ඩේ ක්‍රීම් ගැන මං කතා කරන්නම් අපේ තියෙනවා ලෙමන් ඩේ ක්‍රීම් එක, ඊළඟට අපේ තියෙනවා හනි නයිට් ඩේ ක්‍රීම් එක, ඊළඟට ජොජෝබා නයිට් ක්‍රීම් එක, අපේ වැනිෂින් නයිට් ක්‍රීම් එක සහ ක්ලෝච් එක. එතකොට අපි හිතමු ඔබට තියෙන සම සාමාන්‍ය සමක් හැබැයි පිම්පල්ස් මාක් තියෙනවා කියලා. ඔබ පාවිච්චි කරන්න ඕනේ මෙහෙමයි, අපේ තියෙන ලෙමන් ෆේස් වොෂ් එක පාවිච්චි කරන්න. පිම්පල්ස් උඩ රාත්‍රියේදී පිම්පල්ස් මාක් උඩ සරි රාත්‍රියේදී ගාලේප කරන්න වැනිෂින් ක්‍රීම් එක, ඊළඟට ඩේ ක්‍රීම් එක විදිහට ලෙමන් ඩේ ක්‍රීම් එක දවල්ට පාවිච්චි කරන්න පුළුවන්. ඔබට තෙල් සැති සමග පිම්පල්ස් තියෙනවා කියලා කියනකො මින් ෆේස් වොෂ් එක පාවිච්චි කරන්න, ඊළඟට ක්ලෝජ් ජෙල් එක රෑට පිම්පල්ස් මත ගන්න. තව විස්තර කියන්න පුළුවන් හැම අනුව අපිට කතා කරන්න. හැබැයි මේ හැමෝ එක්කම මතක තියාගන්න මගේ අර ගජ මිත්‍ර පාවිච්චි කරන්නේ කොඩ්රෝස්. මොකද හැම දෙයක්ම බාහිර ඔබට සුද්ධ පවිත්‍ර කරලා ක්ලීන් කරලා දෙන අතර අභ්‍යන්තර පෝෂණය නැවත ඒම වළක්වා ගැනීමේ සුවිශේෂ හැකියාවක් කොඩ්රෝස් එක තුළ තියෙනවා.
තරුණිය පසු වෙන බොහෝ දෙනෙක් මේ මොහොන දෙන කුරුලා ඉන්පසු ඇති වෙන මේ ලප කැලල් වලට මං හිතන්නේ අද දවසේදී හොඳම විසඳුම ලැබුණ කියලා අපි විශ්වාස කරනවා. ඊනකට අපිට ගැටලුවක් යොමු කරලා තියෙන විසඳි වාද්‍යයෙන් ශේහාන මේ ගැටලුව උනත යොමු කරලා තියෙන මේ කුරුලා ලප කැලලි ගැන ඇය අහනවා ඒ කුරුලා කැලලි වලට ආලේපනයක් භාවිතා කළාලු. ඊට පස්සේ ඒ ආලේපණයට හොඳ වෙලා තිබුණ කුරුලා කැලලි නැවත එන්න පටන් ගත්තලු. එතකොට ඔබ වගකීමෙන් කියනවාද මේ වැනිෂින් ක්‍රීම් එක ඔබ කුරුලා මාක් වලට නිර්දේශ කළා එහෙම නොවන බව කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ එයා අපේ ක්‍රීම් පාවිච්චි කරලා නෙමෙයි මේ ප්‍රශ්නේ උනේ. නෑ නෑ. හරි මෙහෙමයි මම දැකලා තියෙනවා සමහරක් අය කියනවා කුරුලා ලැප කළා පිටුමුටේෂන් තියෙනකොට ඒගොල්ලන් ක්‍රීම් එක පාවිච්චි කරන්න පාවිච්චි කරලා හැබැයි ඒක හරි ගියාට පස්සේ ඩේ ක්‍රීම් වෙන ඒවාට මාරු වෙන්න මාරුනට කමක් නැහැ. සතියකට 3-4 පාරක් නැවත අර ලැප කළා පිටුමුටේෂන් වල තිබිච්ච ක්‍රීම් ගන්න කියලා. ඒකට හේතුව තමයි මම බොහොම පැහැදිලිව කියන්නම්. ඔය ක්‍රීම් මෙහෙකින් ඒ ලැප කළා එහෙම නැත්තම් ඒ පිග්මන්ටේෂන් පැච් එක ඉවර කරන්න බෑ. ඒකේ ඒගොල්ලන් කියන ක්‍රීම් එකේ අනිවාර්යයෙන්ම අඩංගු වෙලා තියෙනවා අපි කියනවා බ්ලීචින් කාරක ද්‍රව්‍ය. ඒකෙන් තමයි සිදුවෙන්නේ අර උඩ තියෙන හැම ගැලවිලා වගේ ගිහිල්ලා ඒක නවත්ත පෙටි ආයෙන නිසා තමයි සතියට දවස් දෙකක් තුනක් කය පාවිච්චි කරන්න කියලා කියන්නේ. හැබැයි මම වගකීමෙන් යුතුව කියනවා වැනිෂින් ක්‍රීම් එකේ තියෙන බෙරිසාරයෙන් යම් තාක් දුරට අවම කරගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි මේ ඇතුළාන්තයෙන් මේකට පෝෂණය අවශ්‍ය නිසා ඔබ වැනිෂින් ක්‍රීම් එක ගන්න ගමන්ම කොඩ්රෝස් එකක් දවස් දෙපාරක් ආහාරයෙන් පසු ගන්නවා නම් අනිවාර්යයෙන්ම පිග්මන්ටේෂන් පිම්පල්ස් මාක් මේ හැම දෙයක්ම 100%ක් නැති කරගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි කොඩ්රෝස් එකත් එක්ක. ඔව් මං හිතන්නේ මනේෂා මේ අද දවසේදී අපි මේ කතා බහ කරන කුරුලෑ කැලලි පිළිබඳව මේ පසුතැවීමෙන් ඉන්න ඔබට මං හිතන්නේ බොහොම හොඳ විසඳුමක් අපේ ශේහාන ලබා දුන්නේ. ඒ නිසා මනේෂා මං ඔබෙනුත් අහන්න කැමති රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට ඔබත් නිර්දේශ කරන්නේ කුරුලෑ හැමතත් නැත්නම් ලප කැලල් වලට මේ ශේහාන දුන්න ට්‍රීට්මන්ට් එකමද? ඔව් අනිවාර්යයෙන්ම මේ වගේ එක. අනිවාර්යයෙන්ම මොකද අපි දන්නවා ඒක තමයි හරියන එකම විසඳුම මන්නම් කියන්නේ මේ මොකද ස්වාභාවික අන්තර්ගතයක් එක්ක අපි අපේ ජීවිතයේ මේ අර කියන්නේ අපි ජීවත් වෙලා ඉන්න ඕනේ ලස්සන වෙන්න නේ. ලස්සන වෙන්නයි ජීවත් වෙන්නයි ওই ඔක්කොම සෞඛ්‍ය ආරක්ෂිතකෙන් සෞඛ්‍ය සම්බන්ධ ජීවිතයත් එක්ක සුන්දරත්වය ලබා ගන්නයි මේ සියලුම දේට පිළිතුරු ලබා ගන්න ඕම නිෂ්පාදන සමය නේ. අපි කතා දෙකක් නැහැ අපිට ඒක ගැන අර මේ භාගෙට හිතලා මේක වෙයිද එහෙම එකක් නැහැ. අපි අනිවාර්යයෙන්ම ඒක 100%ක් ඒ දේ සිද්ධ වෙනවා කියලා දන්න නිසා මෙතනට අවිල අපි බය නැතුව කතා කරන්නේ. මොකද ප්‍රතිඵල ගොඩක් ලබා දීලා තියෙනවා අපිටත් මටත් මේ කුරුලා ආසත්මිකතාවයක් තිබුණ මුලින්ම. ඒකටත් මං හොඳ ප්‍රතිඵල ලබාගෙන ප්‍රතිකර්ම ලබාගෙන සුව වෙලා ඉන්නවා. ඉතින් අයි වෙන ඉතින් මේ එහෙම මෙහෙම කාගේවත් දේවල් අවශ්‍ය නැහැ. මොකද අපිට මේ ආත්ම විශ්වාසයක් තියෙනවා ඒ සම්බන්ධව කතා කරන්න. මොකද මේවා භාවිතා කළා ඒත් එක්කම භාවිතා කරන්න නිර්දේශ කරලා ඒ හැමෝටම ලැබුණු ප්‍රතිකර්මත් එක්ක ප්‍රතිඵලත් එක්ක තමයි අපි නිෂ්පාදන පිළිගෙන මේ විදිහට කතා කරන්නත් මෙතනට එන්නේ. ඔව් ඒ වගේම තමයි මනේෂා අපි දැකලා තියෙන මේ සමහර අය කියන කාරණයක් තමයි මම නම් ওই ක්‍රීම් ගන්න කැමති නැහැ. මම මොන හරි අද්භේ ජාතියක් කරනවා ගෙදරදී නිවසේදී ඔයනි කතා කියනවානේ මේ කුරුලා ලප කැලල් වලට. ඒ නිසා මම ඔබෙන් අහන්නට කැමති එවැනි අද්භේත් වලට වඩා මේ අපිට හොඳ ප්‍රතිඵලයක් ඕවි නිෂ්පාදන භාවිතා කිරීමෙන් ලබා ගන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම ඔව් ප්‍රැක්ටිකල් නැහැනේ ගෙදරදී අද්භේත් හදාගන්න එක. අපි දැන් මම දැන් අහලා තියෙනවා කඩල පිටි යෝගට් දාලා හදාගෙන ওই මාක්ස් වලට ගානව ගොඩක් අය. එතකොට මූණ පැහැපත් කරගන්න කියලා. නමුත් අපිට ඕක දැන් හැමදාම කරන්න පුළුවන් වැඩක්ද නේද? කාලය කියන එක ප්‍රශ්නයක්. අපි බඩු එකතු කරගන්න ඕනේ කඩල වේලලා කුඩු කරගන්න. ඉතින් ওই වගේ බඩු එකතු කරගන්න ගොඩක් ඉතින් කාලයත් එහෙමයි. අර මේ මන් දන්නේ ඒක ප්‍රැක්ටිකල්ද කියලා. ඒක අනිවාර්ය වියදම් කරපු මුදලට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඉතින් අපි අභ්‍යන්තර පෝෂණයත් ගන්න ඕනේ. අපි හැමතිස්සෙම කියන්නේ දැන් බාහිර සත්කාර පමණක්ම නෙමෙයි. අපි අභ්‍යන්තරවත් අපි අතුලන්තයත් පෝෂණය කරන ගමන් තමයි සුන්දරත්වය ලබා ගන්න ඕනේ. ඉතින් ඒ අවස්ථාවේදී මන් නිර්දේශ කරන්නේ මෙහෙමයි. ඉතින් දැන් ශහනකිත් කිව්වා වගේ සාමාන්‍ය සමක් තියෙනවා නම් බාහිර සත්කාර කරනවත් එක්කම අභ්‍යන්තර සත්කාරයත් එක්ක මේ ඕවි කොඩ්රෝස් එකත් එක්ක අත්වැල් බැඳ ගන්නවා නම් ඔය ලබා ගන්න අත්‍යවශ්‍ය කරලා තියෙන සුන්දරත්වය ලබා ගන්න පුළුවන්. මමත් මතක් කරන්නම් ඔබට තිබෙන්නේ සාමාන්‍ය සමක් නම් ඔබට භාවිතා කරන්න පුළුවන් ලෙමන් ෆේස් වොෂ් එක, ලෙමන් ඩේ ක්‍රීම් එක, වැනිෂින් නයිට් ක්‍රීම් එක කොඩ්රෝස් භාවිතා කරන්න පුළුවන්. ඒත් එක්කම තෙල් සහිත සමක් කුරුලෑ ආසත්මිකතාවයකින් පෙළෙන කෙනෙක් නම් يعني බ්ලීචින් නැතුව කුරුලෑ ආසත්මිකතාවයක් තිබෙනවා නම්
ඔබට පුළුවන් අපේ ලෙමන් ෆේස් වොෂ් එක සමහර මින්ට් ෆේස් වොෂ් එක ලෙමන් ඩේ ක්‍රීම් එක ක්ලෝජර් එක කුල්ලා මත භාවිත කරන ගමන් කොඩ්රෝස් අභ්‍යන්තර පෝෂණය ලබා ගන්න. ඒත් එක්කම බ්ලීචින් ආසද්මිකතාවයක් තියෙන කෙනෙක් නම් ඔබට පුළුවන් රෝස් ෆේස් වොෂ් එක හනි ඩේ ක්‍රීම් එක ක්ලෝජර් එක කුල්ලා මත භාවිත කරලා කොඩ්රෝස් උත් භාවිත කරලා ඒ අවශ්‍ය කරන ප්‍රතිඵල ලබා ගන්න. එතකොට ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙක් නම් රෝස් ෆේස් වොෂ් එක හනි ඩේ ක්‍රීම් එක ජොජොබා නයිට් ක්‍රීම් එක භාවිත කරලා කොඩ්රෝස් උත් අභ්‍යන්තර ලබා ගත්තොත් ඔය ඔබ බලාපොරොත්තු වෙන සුන්දරත්වය අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන්. මේ අපි දැන් මේ අනිවාර්යයෙන්ම කියලා කියන්නේ අපිට ප්‍රතිඵල ලැබිලා තියෙන නිසා අපි මුදලට ඇවිල්ලා කතා නොකරන හින්දා නේද? අපි හැමෝටම මේ ඕවී නිෂ්පාදන පෙළ සම්බන්ධව ඔබට නිර්දේශයක් ලබා දෙන්න පැමිණෙන සියලු දෙනාම මේ සම්බන්ධව හොඳ දැනුවත්භාවයකින් සහ ප්‍රතිඵල ලබා ගත්තාය. ආවට ගියර කතා කරන්නේ නැහැ. මං හිතන්නේ ඕන්නේ ලබාගත් ප්‍රතිඵල නිසාම තමයි බොහොම විශ්වාසයෙන් අපිත් එක්ක එකතු වෙලා මේ ඕවී නිෂ්පාදන පෙළ පිළිබඳ ඔබව දැනුවත් කරන්නේ. ඉතින් අද දවසේදී මේ අපි කතා බහ කරන මේ නිෂ්පාදන පෙළ පිළිබඳ ඔබට වැඩිදුර විස්තර දැනගැනීමට පුළුවන් දුරකථන අංකය මතක් කරන්නම්. 071-6856-735 සහ 071-6856-736 කියන දුරකථන අංක ඔස්සේ ඔබට වැඩිදුර විස්තර දැනගැනීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ෆෙරසස් රෙමඩිස් පුත්කරික සමාගම නොම්බර 5 පිරිවෙන පානදුර කියන ලිපිණයටත් ඔබේ ගැටළු යොමු කරන්නට හැකියාවක් තියෙනවා. මනිෂා මං හිතන්නේ අපිට තවත් ගැටලුවක් යොමු කරලා තියෙනවා. මං හිතන්නේ ඇත්තටම මේ ගැටලුවක් කිව්වට අය මේ ඕවී නිෂ්පාදන භාවිත කළ හොඳ ප්‍රතිඵල ලබාගත පාරිභෝගිකාවක් තමයි අපිට මේ ප්‍රශ්නය යොමු කරලා තියෙන්නේ. නිලේෂිකා තමයි මේ ගැටලුව අපිට යොමු කරලා තියෙන්නේ. ඇත්තටම ඇය සඳහන් කරලා තියෙනවා ඕවී වැනිෂින් ක්‍රීම් එකෙන් ඇගේ මාක්ස් වලට හොඳ ප්‍රතිඵල ලැබුණා කියලා සඳහන් කරලා තියෙනවා. ඉක්මනට මේ මාක්ස් ඉවත් වුණා කියලාත් සඳහන් කරලා තියෙනවා. ඒ නිසා ඕවී ලෙමන් ඩේ ක්‍රීම් එක අවශ්‍යමද කියලා අවශ්‍යයි, අත්‍යවශ්‍යයි. මොකද ලෙමන් ඩේ ක්‍රීම් එකනොත් වෙනවා. දැන් ලෙමන් ඩේ ක්‍රීම් එකේ තියෙන අපේ බෙරි එක්ස්ට්‍රැක්ට්ස් නේ. එතකොට ඒකිනුත් කරන්නේ මේ පැහැපත් කාරක තියෙනවා. ඉතින් ওই කුරුලෑල් අප කැලල් තියෙන අයට දැන් වැනිෂින් නයිට් ක්‍රීම් එකේ ප්‍රතිඵල ලැබුණා වගේම ඕවී ලෙමන් ෆේස් වොෂ් එක ලෙමන් ඩේ ක්‍රීම් එකනොත් ඒ අත්‍යවශ්‍ය ප්‍රතිකර්ම තියෙනවා. මොකද දැන් අපි දන්නවා, මම ඊට කලිනුත් සඳහන් කරලා තියෙනවා, අපේ පරණ කාලේ ඉස්සර කාලේ අම්මලා අතේ කහට පැල්ලම් යවා ගන්නත් මේ දෙහි කොළ කපලා අතේ ගාගෙන තමයි කහට පැල්ලම් යවා ගන්න. අන්න ඒ වගේම දෙයක් තමයි ඕවි ලෙමන් ඩේ ක්‍රීම් එකිනුත් සිද්ධ වෙන්නේ. ඉතින් ඔය අවපැහ ගන්නුණු ස්ථානවලට ගොඩාක් හොඳ ප්‍රතිකර්මයක් ඕවි ලෙමන් ඩේ ක්‍රීම් එක. ඒත් එක්කම දැන් ඒ ප්‍රතිකර්ම මම පිළිවෙලට කිව්වතින් ලෙමන් ෆේස් වොෂ් එක ලෙමන් ඩේ ක්‍රීම් එක වැනිෂින් නයිට් ක්‍රීම් එකත් එක්ක ඕවී කොඩ්රෝස් අමතක කරන්න එපා. ඉතින් ඕවී කොඩ්රෝස් ලබාගෙන ඔය ලැබිලා තියෙන ප්‍රතිඵලයට වඩා තවත් එහාට ගිය ලස්සන සුන්දර පැහැපත් බවක් ඔබට ලැබේවි. ඔය විදිහට ක්‍රමානුකූලව භාවිත කරමු. ඔව්, කුරුලෑල අපකලල් වලට අමතරව තවත් බොහෝ දෙනෙක් මුහුණ දෙන ගැටලුවක් තමයි මේ පිග්මන්ටේෂන් තත්ත්වය. අපි දැකලා තියෙනවා විශේෂයෙන් මේ මැදි වයසේ පසු වන කාන්තාවන් මෙන්න මේ හේතුව නිසා, මේ ගැටලුව නිසා බොහෝ මානසික පීඩාවට පත් වෙලා තියෙනවා. ශේහාන මං හිතන්නේ එවැනි ගැටලුවක් තමයි අපිට ඊළඟට යොමු කරලා තියෙන්නේ. ෂෙරිල් විහාන්සා දෙහිවල ඉඳන්, මම මට පිග්මන්ටේෂන් තිබෙන නිසා මම ඒවටම තියෙන ක්‍රීම් එකක් ගානවා. ගාලා නැවැත්වම ආයි එනවා. එක දවසක් මනේෂා කිව්වා ඕවී වැනිෂින් ක්‍රීම් එක පිග්මන්ටේෂන් වලට රෑට ඇප්ලයි කරන්න කියලා. ඒකෙන් මගේ පිග්මන්ටේෂන් එක සුව වේවිද? ඔව් මනිෂ්, එතකොට කොඩ්රෝස් එක ගැන කිව්වේ නේද? කිව්වා. මේක එනේද අපි කතා කරනකොට හොඳ අවධානයෙන් ඉන්න. ඔව් මම හිතන්නේ මනිෂ කියන්නේ නැති කොඩ්රෝස් එක ගැන කතා දෙකක් නැහැ. මම දන්නේ නැහැ මොකද්ද ඈ පාවිච්චි කරන ක්‍රීම් එක කියලා වල මේ පිග්මන්ටේෂන්ස් වලට. හැබැයි ක්‍රීම් එක පාවිච්චි කරලා නැවැත්තුව හැටියේ එනවා කියන එක තුල පොඩි ප්‍රශ්නයක් තියෙනවනේ. මොකද නැවැත්තුව ගමම එනවා කියලා කියන්නේ ඒ පාවිච්චි කරපු ක්‍රීම් එකේ පිග්මන්ටේෂන් කියලා කියන්නේ අපි දන්නවා මූණේ මේ කම්බුල දෙපැත්තේ මෙන්න නැත්නම් නහය උඩ වගේ කළු නිකන් ඩොට් සහිත පැච් එකක් එන්නේ. ටිකක් බ්‍රවුනිෂ් හුරු මේ ස්කින් එකට වඩා ටිකක් ඩාර්ක් වෙච්ච පැච් එකක් එන්නේ. එතකොට මේ පිග්මන්ටේෂන් තත්ත්වෙට පත් වෙන්නේ සන්බර්න් එකක්. ඉහිරු එළියට පිච්චිලා පිච්චිලා දීර්ඝ වශයෙන් පිච්චුනහම ඒක පිග්මන්ටේෂන් එකක් බවට පත් වෙනවා. එතකොට මේක අයින් කරන්න ටිකක් අමාරු කාර්යයක් තමයි. හැබැයි කවුරු හරි එහෙම පිග්මන්ටේෂන් එකට තියෙන ක්‍රීම් එකක් තියෙනවා, ඒක පාවිච්චි කරන්න පාවිච්චි කරලා ඉවර වෙලා නවත්තන්න බෑ, නැවතුම ආයෙ එනවයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අංශු මාත්‍රයක් කරන්නේ මේක බ්ලීචින් අඩංගු වෙලා තියෙනවා. අර බ්ලීචින් වලින් කරන්නේ ස්කින් එකේ අරුඩ තියෙන ලේක ඒක අර වයිට් කරන එක. ඒ කියන්නේ ස්කින් එකේ මේවකට වයිට් කරනවා. කරපම මේක නැහැ වගේ තමයි පේන්නේ. හැබැයි තාවකාලිකයි නේද? තාවකාලිකයි. හැබැයි ඒක නැවැත්තුව ගමම ආයෙ එනවා. එතකොට ඔබම හිතන්න, ඔබට කොමන් සෙන්ස් කියනවා අපිට තියෙනවානේ සාමාන්‍යයෙන්. එතකොට ඔබම තේරුම් ගන්න පිග්මන්ටේෂන් එකක් හදලා තියෙන ක්‍රීම් එක පිග්මන්ටේෂන් එක යන්න නම් තිබුණේ ඇයි ආයෙ ආවේ? අන්න එතන හිතනකොට ඔබට දැනේවි එහෙනම් මේකේ මොනවාම හරි බ්ලීචින් ද්‍රව්‍ය තියෙනවා කියලා. හැබැයි අපේ වැනිෂින් එකේ තියෙන විශේෂත්වය මෙහෙමයි,
මං ඔබට කියන්නේ 100%ක් ඉන්විටේෂන් එක මෙන්ෂන් එක විතරක් ගෑවොත් යනවායි කියලා. එහෙම වුණොත් මම බොරුකාරයෙක් වෙනවනේ. මම කැමති නෑ මගේ වෘත්තියට වංචාවක් කරගන්න. ඔබට කරන්න ඕනේ මෙහෙමයි. අපේ වැනිෂින් ක්‍රීම් එකේ බෙරිස් අඩංගු වෙලා තියෙන නිසා අනිවාර්යයෙන්ම අර පැච් එක ෂේඩ් වීමේ ගතිය එනවා. ඒ කියන්නේ අඩු වීමක් සිදු වෙනවා. හැබැයි 100%ක් නෙමෙයි. 100%ක්ම ඔබේ පිග්මන්ටේෂන් එක නැති කරලා නැවත නොයෙන් ඔබට ඕන නම් අනිවාර්යයෙන්ම කොඩ්රෝස් එක පාවිච්චි කරන්න දවසට දෙපාරක් කෑමෙන් පස්සේ. මොකද කොඩ්රෝස් එකත් එක්ක අපේ වැනිෂින් ක්‍රීම් එක පාවිච්චි කරොත් අර වැනිෂින් ක්‍රීම් එකෙන් ෂේඩ් එක අඩු කරලා දෙන අතර කොඩ්රෝස් එකෙන් හැම නැවත එවැනි තත්යකට පත් නොවෙන්න පෝෂණය කළා නිරෝගී කළා පැහැපත් බව අපේ ලුටෙන් මෙහි අඩංගු වෙලා තියෙන ලුටෙන් ගජ මිතුරෙක් පැච් වලට උදව් කරන්නේ. වගේම තමයි විටමින් C ගොඩාක් වෙලා තියෙනවා. ඒවයින් අර විෂ මර්ධනය කරන ගම විෂ නසන ගමම බොහොම ලස්සනට හැම ඇතුළතින් ටෝන් කරලා දෙනවා. අර බාහිරව අපේ තියෙන වැනිෂින් ක්‍රීම් එක පුංචි සහයෝගයක් දෙන ගාමිති. ඒක නිසා මම ඔබ පාවිච්චි කරපු ක්‍රීම් එක මොකද්ද කියන එක නම් අවංකවම දන්නේ නැහැ. මම ඔබට කිව්වේ එහෙම දෙයක් වෙනවා නම් මේකයි මේ තුළ ගැබ් වෙලා තියෙන්න පුළුවන් කියන එක. හැබැයි අපේ වැනිෂින් ක්‍රීම් එකෙන් එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔබට අනිවාර්යයෙන්ම පිග්මන්ටේෂන් එකක් හොඳ කරගැනීමේ හැකියාව තියෙන කොඩ්රෝස් එකත් එක්ක පාවිච්චි කරොත්. ඔව් අපට ගැටලුව යොමු කරපු ෂෙරිල් මනිෂ ඔබ පිළිබඳව සඳහන් තිබුණ නිසාම ඔබෙනුත් අහන්න හිතුව දැන් අපේ ශිහාන සඳහන් කරන විශේෂයෙන් මේ ඔවි කොඩ්රෝස් එක පිග්මන්ටේෂන් වලට නිර්දේශ කරනවා. ඔබත් ඒ නිර්දේශ කරනවද? සමහර විට එදා ඔබ කිව්ව දේ ඇයට ඇහෙන්නේ නැති වෙන්නත් පුළුවන් නේද? මෙහෙම අර අපි කතා කරන එක සම්පූර්ණයෙන්ම අහන් ඉන්නේ. මොකද අපි පිළිවෙලටනේ කියන්නේ භාවිතා කරන්න ඕන දේවල්. ඉතින් ඒකෙන් තමයි අනිවාර්යෙන් මේ මගේ කටින් නම් අපි හැමතිස්සෙම කියන එක කොඩ්රෝස් අනිවාර්යෙන් කියනවා. ඉතින් ඒ කතා දෙකක් නැහැ. ශානකි කිව්වා වගේම අත්‍යවශ්‍යයි කොඩ්රෝස් මේ පිග්මන්ටේෂන් වලට. මොකද ඇතුළාන්තයෙන් ওই පෝෂණයේ අවශ්‍ය තැන් වලට පෝෂණයේ ඌනතාවයන් වලට යන්න ඕන නිසා. ඉතින් ඒක නිසා මෙහෙම ඒකේ තියෙනවා ලුතේන්. ලුතේන් කියන්නේ අපේ පැහැපත්කාරක අපේ ප්‍රධානතම පැහැපත්කාරක. ඉතින් ලුතේන් ඉන්න නිසා ඒත් එක්කම මේ බෙරි එක්ස්ට්‍රැක්ට්ස් තියෙනවා. අකි කිව්වා වගේ විටමින් C මේ දේවල් එක්ක අර අවපැහැ වැගන් වෙලා තියෙන හැමත් නැත්නම් අර විනාශ වෙලා තියෙන සම යටින් හොඳට පෝෂණය දෙලා මතුපිටට ආයිමත් හොඳ ඔබේ තිබ්බ ඒ පරණ ස්කින් එක ගන්න පුළුවන්. ඒ කියන්නේ නැචුරල් පැහැපත් බවත් එක්ක සුන්දර සම ලබා ගන්නට පුළුවන්. මෙහෙමයි ටික කාලයක් බලන් ඉන්න වෙනවා. අර දැන් අර මැජික් එකක් වගේ දැන් අර යට යන්නයි උඩ යන්නයි එහෙම අපේ නිෂ්පාදන පෙළේ අපි නිෂ්පාදන නිර්දේශ කරන්නේ නැහැ. එහෙම දේවල් ඇත්තෙත් නැහැ. මොකද දවසින් දෙකෙන් සුදු කරන්නවත් මේ දවසින් දෙකෙන් ගාලා මේ පැච් එක යට ගිහිල්ලා ආයිමත් ටික දවසක් යනකොට උඩට එන්නවත් එහෙම දේවල් අපි නිෂ්පාදන්නේ නැහැ. ඒවා තියෙනවා නම් අනිවාර්යයෙන්ම එහෙම දේවල් වෙනවා නම් බ්ලීචින් තියෙන්න ඕනේ, අධික හයිඩ්‍රොකියුනෝ කෝජික් ඇසිඩ් ඔය වගේ දේවල් තියෙන්න ඕනේ. ඉතින් අපේ නිෂ්පාදන පෙළේ අංශු මාත්‍රයක්වත් අහිතකර ශරීරයට අහිතකර කියන කිසිම දෙයක් අපේ නිෂ්පාදන පෙළේ නැහැ. ස්වාභාවික අන්තර්ගතයක් තියෙන්නේ. අන්න ඒකයි හැමතිස්සම මේ විදිහට අපි ඔබව දැනුවත් කරන්නත් එන්නේ. මොකද මේ වන විට වෙළඳපොළේ ගොඩාක් තියෙනවා මේ අපේ ශරීරයට අහිතකර දේවල්. අපි මිනිසුත් ගන්න පෙළඹිලා තියෙන පුරුදු වෙලා තියෙන අන්න ඒ දේවල්. මොකද දවසින් දෙකෙන් සුදු වෙන්න සුද කියන පස්සේ යන්න තමයි පෙළඹිලා තියෙන්නේ. නමුත් හැබැයි දැන් කියන්න සතුටුයි අපි මේ දැනුවත් කිරීම කරන එකත් එක්ක ගොඩාක් අය දැනුවත් මිෂහනක් කියලා. එතකොට දැන් අපේ ඉන්නවනේ ඕවි නිෂ්පාදන පෙළ අපේ ටීම් එකම අපි හැමෝම ප්‍රතික්ෂේප කරනවා මේ බ්ලීචින් හැමත් නැත්නම් අධික ලෙස මේයි ග්ලූටතයන් මේ දේවල් අපි ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒ නිසා මේ ස්වාභාවික අන්තර්ගතය ගැන අපි කතා කරන නිසා දැනුවත් වීමක් වෙලා දැන් ගොඩක් සතුටුයි. ඉතින් අපි නිෂ්පාදන පෙළ ස්වාභාවික නිෂ්පාදන පෙළක් විදිහට පිළි අරගෙන භාවිතා කරන්න පෙළඹිලා තියෙනවා. මොකද ඒකත් එක්කම කියනවනේ අපේ රටට අපේ සමට ආවේනික දේ. ඉතින් ඔබට මම මේ මෙතන අර හැමතිස්සම කියන වගේ මේ මොලේ කල්පනා කරලා පාවිච්චි කරලා ඔබ භාවිතා කරන නිෂ්පාදන භාවිතා කරන්න පිළිමෙන්න ඔබ ඔබට මුලින්ම ආදරය කරන්න ආදරේ කරෝති. ඔබට ගැළපෙන හොඳ දේ භාවිතා කරන්න පිළිමෙනවන්නේ හින්දා ඔවි නිෂ්පාදන පිළ කියන්නේ අනිවාර්යයෙන්ම 100%ක්ම ස්වාභාවික අන්තර්ගතයක් එක්ක යන අපිට අපේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයත් එක්ක සුන්දරත්වය ලබා ගන්න පුළුවන් වෙළඳපළේ තියෙන එකම එක නිෂ්පාදන පිළ. ඔබ කොයිතරම් ලස්සන වුණත් නැහැ ඔබ රෝගියෙක් බවට පත් වෙලා නම් ඒ නිසා ඔබ හැමදාම උත්සාහ කරන්න ඕන ඔබේ නිරෝගී කමරයක ගැන ලස්සන වෙන. එතකොට තමයි ඔබේ රූපයට එහෙමත් නැත්නම් ඔබේ ලස්සනට වැඩි වටිනාකමක් ලැබෙන්නේ. ඉතින් ඒ නිසාම තමයි වෙළඳපළේ තියෙන මෙවැනි හොඳ නිෂ්පාදන විශේෂයෙන්ම ස්වභාවික ද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරන මෙවැනි නිෂ්පාදන පිළිබඳව අපි ඔබව දැනුවත් කරන්නේ. ඉතින් අපි දන්නවා ඔබටත් බොහෝ සෙන් රූපලාවන්‍ය ගැටලු තියෙනවා කියලා. ඉතින් ඒ ගැටලු වලට මේ ඔවි නිෂ්පාදන පෙළ භාවිතා කරලා නිවැරදි විදිහට විසඳුම් ලබා ගන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව ඔබට දැනුවත් වෙන්න පුළුවන්.
ඒ වෙනුවෙන් මතක් කරන්නම් දුරකථන අංක 0771 6856 735 සහ 0771 6856 733 කියන දුරකථන අංක ඔස්සේ ඔබට වැඩිදුර විස්තර දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ලිපිණය මතක් කරන්න ඔබේ රූපලාවන්‍ය ගැටලුව ඔබට මේ ලිපිණයට යොමු කරන්නට පුළුවන්. ෆෙරස ශ්‍රීමිඩිස් පුත්කලික සමාගම ඩොම්පර 5 පිරිවෙන පාර පානදුර කියන ලිපිණයට ඔබේ ගැටලුව යොමු කරන්නට හැකියාවක් තියෙනවා. එමනම් අද දවසේදීත් බොහෝ දේවල් පිළිබඳව ඔබව දැනුවත් කරන්නට අපිත් එක්ක එකතු වුණ ශේහානටත් ඒ වගේම මනිෂා ඔබටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අයබෝවන්. අයබෝවන්. එමනම් මේ සෝදානම් වෙන්න කෙටි විරාමයක් ලබා ගන්නට ආරාධනා කරනවා රැඳී සිටින ස්වර්ණවාහිනී අපිත් සමගින්. මෙම වැඩසටහන ඔබ වෙතගෙන ආවේ වේගවත් පෝෂණීය පැහැපත් සමක් සඳහා ඕවී.